හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුකැල්ල මහතාට අයත් බව කියන ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා පස්වරුවේ මහනුවර මුරුතලාව ප්‍රදේශයේදී මෙම පහර දීම සිදු කර තිබෙනවා. ගුවන් හමුදා සෙබලා පහර කෑමට ලක්ව ඇත්තේ හිටපු ගුවන් හමුදා සෙබලියක් වන ඔහුගේ බිරිඳ සමගින් වකුගඩු රෝගයකින් පෙළෙන ඇගේ සොහොයුරාට ප්‍රතිකාර ගැනීමට යන අතරතුරයි. පහර කෑ ගුවන් හමුදා සෙබලාගේ රෝගී සොහොයුරාද යුද හමුදා සාමාජිකයෙක් සුභාෂ් අබේවික්‍රම නැමැති පහර කෑ ගුවන් හමුදා සෙබලා පොළොන්නරුව හිඟුරක්ගොඩ මෙරිල්ද සිල්වා මාව පදිංචි කරුවේ. කෙසේ වෙතත් ඔහුගේ නිවස සහ ඔවුන්ගේ ඡායාරූප විකාශය නොකරන ලෙසට ඔවුන් අපගෙන් ඉල්ලීමක් කළා. පිටිපස්සෙන් කළුපාට ඩිපෙන්ඩරයක් ආවා PG 42 54 කියලා. ඒ ඩිපෙන්ඩරේ තව කෙහෙලිය රමු කරලා ඇමතිතුමාව ඊට පිටිපස්සේ වාහනේ නැහිලා ඒක හෝන් ගහගෙන ගහන. එතකොට සෙනගත් ඉතින් ඒ හන්දිය ගොඩක්. අපි සීල් එක පුළුවන් තරම් ළමයි එක්ක අපි එහෙම යන්නේ නැහැ. එහෙම යනකොට එකපාරට මිස්තරාට ඇවිල්ලා මම එන්නම දැස්ස සීල් එකෙන් දැහැපු ගමන් මට ඔළුවට පිස්තෝලෙකින් තව මොකක් හරි අතේ තිබ්බෙක් කියලා දෙපැත්තට ගහගෙන ගහගෙන ගියා. නිල් පාට ලිනන් ෂර්ට් එක කනගත්ත මහත්තයෙක් තමයි මට ගැහුවේ. මෙම පහරදීම සම්බන්ධයෙන් පෙරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා. කෙහෙලිය රඹුකැල්ල මහතාගේ ආධාරකරුවෙක් මෙලෙස ඔහුට පහර දුන් බවටයි එම පැමිණිල්ලේ සඳහන් තිබුණේ. පෙරේදා දින එම පැමිණිල්ල කර තිබුණා. කෙසේ නමුත් ඊයේ දිනයේදී පැමිණිලි කරුම පෙරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ තිබුණා. ඔවුන් එම සිද්ධිය සමතේකට පත් වූ බව ප්‍රකාශ කරමින් පැමිණිලි කරු එම පැමිණිල්ල ඉල්ලාස් කරගෙන තිබෙනවා. කෙසේ නමුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුකැල්ල මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් අප විමසීමක් කළා. මේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබලම දේශපාලඥයෝ කීප දෙනෙක් අවශ්‍යතාවයට වඩා බන්න බැලුවා. ඒක ඒ ආකාරයෙන් වුණේ නැහැ. මොකද මහා දවැන්ත සිදුවීමක් නෙමෙයි. බස් කියන ඔය ප්‍රශ්නේ මැදිහත් වෙච්ච පුද්ගලයා මම හිතන්නේ ඉතාමත්ම වැදගත් ලෙස දැන් ඇති වුණා. ඒකේ වෙලාවේ යටත් මම හිතන්නේ හිතේ දනාවක් ඇති වෙන්නට ඇති. ඒ අනුව අද උදේ ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ඔහු විසින් තබන ලද ප්‍රකාශයල්ල ඉල්ලාස් කරගත්තා.